2023 ඔක්තෝබර් මාස 21 සහ 22 දෙදිනට යෙදුණු අප සංගමයේ නිර්මාතෘ දොස්තර හඩ්සන් සිල්වා ශ්‍රීමතාණන්ගේ 21 වන ගුණානුස්මරණ පින්කම වෙනුවෙන් ඔක්තෝබර් මාස 20 වෙනි දින ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ ගරු අනුශාසක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය පූජ්‍යපාද ඉඳුරාගාරයේ ධම්මරත්න ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සුමధుර ධර්මදේශනාවක් සංගම් මූලස්ථාන ප්‍රධාන ශාලාවේදී පැවැත්වූ අතර ඔක්තෝබර් 21 වෙනි දින සංඝයා වහන්සේලා 12 නමක් විශේෂෙහි සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමෙන් අනතුරුව පැන්වඩා අක්ෂිදාන සංගමයේ නිර්මාතෘ දිවංගත දේශබන්දු දොස්තර හඩ්සන් සිල්වා ශ්‍රීමතාණන් සිංහ පద్මා අයිරාංගනී සිල්වා මැතිණිය සහ සංගමේ සමාජිකත්වයේ දරුණු හා නන් අයිරින් සංගමයට දායකත්වයේ ලබා දී අපාතරින් විය වූ සෑම දෙනා වෙනුවෙන් පින්පෙත් පමුණුවන ලදී. විසිතුන දෙසැම්බර් මස 18 වෙනි දිනට යෙදුණු ජාතික අක්ෂිදාන දිනය සැමරීමේ නිල උත්සවය ගරු දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොටි මැතිතුමා ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගම් මූලස්ථානයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ වසර 15ක සේවා කාලයක් සම්පූර්ණ කළ කාර්ය මණ්ඩල සමාජිකයන් සිව් දෙනෙකු හට සම්මාන ප්‍රදානයන් සිදු කෙරුණේ ගරු දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමා අතිනි. චීන ජාතික අක්ෂි වෛද්‍ය යාවෝ ශ්‍යාවෝ මිං මහතා විසින් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ වෙත පරිත්‍යාග කළ ඇසේ සුද ඉවත් කොට යොදන අක්ෂි කාච 50ක් ජාතික අක්ෂි රෝහලට පරිත්‍යාග කිරීම සඳහා ගරු දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමා වෙත පිරිනැමීම මෙම උත්සවයේදී සිදු වූ සුවිශේෂී කටයුත්තකි. ඊට අමතරව 2022 වසරේ පැවති අපොස උසස් පෙළ සහ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ ලබා ගනිමින් සුවිශේෂී දස්කම් දැක් වූ දෘශ්‍යාබාධිත දරු දැරියන් දෙදෙනෙකුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රුපියල් 1,00,000 බැගින් වූ මූල්‍යමය අනුග්‍රහයන් පිරිනැමීමද සිදු කෙරුණු අතර පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඇස් පරීක්ෂා කොට නොමිලේ උසස් තත්ත්වයේ ඇස් කණ්ණාඩි සකසා දීමේ සිසු නේත්‍රාලෝක වැඩසටහන සංකේතවත් කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙදෙනෙකුට වටිනා ඇස් කණ්ණාඩි යුගල දෙකක් පිරිනැමීම ඇතුළු සුවිශේෂී කටයුතු රැස එහිදී සිදු කෙරිණ. 2023 අප්‍රේල් මාසයේදී සහ දෙසැම්බර් මාසයේදී අක්ෂි කඳවුරු දෙකක් අති සාර්ථකව පැවැත්වූ අතර විවේනේ විවිධ ප්‍රදේශවලින් තෝරාගත් අඩු ආදායම්ලාභී රෝගීන් 1019 දෙනෙකු ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍ය කර්මවලට භාජනය කරන ලදී.
විශේෂයෙන් මේ සඳහා ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය රුපියල් කෝටි 4කට අධික බරපැනක් දැරූ අතර එම සියලු ශල්‍ය කර්ම සිදු කරනු ලද්දේ විශේෂඥ අක්ෂ ශල්‍ය වෛද්‍ය එම් ශමින්ත අමරතුංග මහතා විසින්. මෙම රෝගීන් සියලු දෙනා සඳහා අදාළ අක්ෂිකාචය ඖෂධ වර්ග සහ ආහාර පාන ආදී සියල්ල නොමිලේ සපයමින් සිදු කළ මෙම අක්ෂිකඳවුර
ඉතාම වැදගත් මානුෂීය මෙහෙවරක් විය. පාකිස්තානයේ ලාහෝර් නුවර සිංහ සමාජයේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය වෙනුවෙන් ගරු භාරකාර මණ්ඩලයේ ගරු සභාපති සුමී ගායක මිත්‍රපාල මහතා, ගරු මහජන සම්බන්ධතා සහ ප්‍රචාරක නිලධාරී ඉඳුනිල් එදිරි වික්‍රමසූරිය මහතා, ඇස් බැංකු ජ්‍යෙෂ්ඨ කළමනාකරු ජනත් මාතරආරච්චි මහතා, මහජන සහ ව්‍යාපෘති සම්බන්ධතා විධායක පී.ඒ. සජිත් දර්ශන මහතා, ජ්‍යෙෂ්ඨ විධායක තොරතුරු තාක්ෂණ එන්. විජිත අසංක නවරත්න මහතා, ගබඩා භාරකරු ඒ.බී. මාධව ප්‍රබෝජිද්ද සිල්වා මහතා, ජ්‍යෙෂ්ඨ උප ප්‍රධාන රියදුරු එච්.ඩී. ජගත් ප්‍රියශාන්ත මහතා සහ කළුතර අක්ෂි මධ්‍යස්ථානයේ තාක්ෂණ නිලධාරී කේ.ඩී. සිරිවීර මහතා යන කණ්ඩායම 2024 ජනවාරි මස 14 වෙනි දින සිට 2024 ජනවාරි මස 24 දක්වා පාකිස්තානයේ නිල සංචාරයකට සහභාගී වූහ. එහිදී ලාහෝර් නුවර පිහිටි දොස්තර හඩ්සන් සිල්වා අනුස්මරණ අක්ෂි රෝහල ඇතුළු අක්ෂි රෝහල් කිහිපයක, කරච්චි නුවර පිහිටි අක්ෂි රෝහල් කිහිපයක මෙන්ම ගැම්බට් ප්‍රදේශයේ පිහිටි පාකිස්තානයේ විශාලතම අවයව බද්ධ කිරීමේ රෝහලේද සංචාරය කිරීමට මෙම නියෝජිත කණ්ඩායමට අවස්ථාව ලැබුණු අතර එම සංගමයෙන් අක්ෂි කුණීත ලබා ගන්නා වෛද්‍යවරුන් රාශියක් හමුවීමටද හැකි විය. උත්සවයේ සැමරුම සඳහා ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය විසින් 2024 මැයි මස 24 වෙනි දින සිට 25 යන දිනයන්හිදී සංවිධානය කරන ලද විශේෂ වැඩසටහන මගින් ඇස් පරීක්ෂා කර බලා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහනක්, පොරොන්දු පත්‍ර අස්සන් කිරීමේ වැඩසටහනක් සිදු කරන ලද අතර ඊට සමගාමීව බත්, ඉන්දියාප්ප සහ පාන් දන් සැලක්ද ශ්‍රී ලංකා අක්ෂිදාන සංගම් මූලස්ථානයේදී පවත්වන ලදී. Thank you.
වී පැවති දන් සැලමගින් පොළව වෙසක් අස්සිරිය දැකබලා ගැනීමට පැමිණි 4000කට අධික සැදැහැවතුන් පිරිසක් සඳහා ආහාර පාන ලබා දුන් අතර ඇස්පෙනීම දුර්වල තත්ත්වයේ පසු වූ කියවීමේ ඇස් කණ්ණාඩි අවශ්‍යව තිබූ 200 දෙනෙක් උදෙසා නොමිලේ ඇස් පරීක්ෂා කර බලා ඇස් කණ්ණාඩි ලබා දීමද සිදු කරන ලදී. මාසකට ඇස් යුගල 25කට වඩා සපයුම් ලබන අක්ෂි මධ්‍යස්ථාන සහ අක්ෂිදාන ශාඛාවන්හි සේවයේ නියුතු අක්ෂි තාක්ෂණික නිලධාරීන් විසින් සංගමයේ වෙත සපයුම් ලබන ඇස්වල ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම සඳහා අක්ෂි මධ්‍යස්ථාන සහ අක්ෂිදාන ශාඛාවන් සඳහා ශීතකරණ 10ක් ලබා දෙන ලදී. සංගමය විසින් මසා නිම කරන ලද ටී-ෂර්ට් 2 බැගින් ඉහත ශීතකරණ ලබා දුන් අක්ෂි මධ්‍යස්ථාන සහ අක්ෂිදාන ශාඛාවන්හි තාක්ෂණ නිලධාරීන්ටත් මහනුවර අක්ෂි මධ්‍යස්ථානයේ අක්ෂි තාක්ෂණික නිලධාරී මහතා සඳහාත් ලබා දුන් අතර අනෙකුත් අක්ෂි තාක්ෂණික නිලධාරීන් සඳහාද ඉතා ඉක්මනින් සංගමය විසින් මසා නිම කරන ලද ටී-ෂර්ට් ලබා දීමට කටයුතු යොදා ඇත. ඊට අමතරව තාක්ෂණ නිලධාරීන්ට වාරික වශයෙන් මුදල් ගෙවීමේ පදනම මත යතුරු පැදි ලබා දීමේ වැඩසටහනේ මුල් අදියර යටතේ මාතර තරුණ බෞද්ධ මුවන්ගල අම්පාර යන අක්ෂිදාන ශාඛාවන්ගේ සහ මාතලේ කරාපිටිය යන අක්ෂි සේවා මධ්‍යස්ථානයන්ගේ සේවයේ නියුතු අක්ෂි තාක්ෂණ නිලධාරීන්ට යතුරු පැදි 4ක් ලබා දීමට කටයුතු යොදා ඇති අතර ඊට අමතරව ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව එම යතුරු පැදි නොබෝ දිනකින්ම ඔවුන් වෙත බහාර දීමට කටයුතු කරනු ලැබේ. ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය විසින් අක්ෂිදාන ශාඛා සමිති රාජ්‍ය සහ වෙනත් රාජ්‍ය නොවන ආයතනවල ඉල්ලීම මත දිවිනේ විවිධ ප්‍රදේශ ආවරණය කරමින් ඇස් පරීක්ෂා කර බලා නොමිලේ ඇස් කණ්ණාඩි බෙදා දීමේ වැඩසටහන් සිදු කරනු ලැබීය. එසේම පසුගිය වසරක කාල සීමාව තුලදී එවැනි වැඩසටහන් 103ක් පවත්වමින් ඇස්වල පෙනීම අඩු තැනැත්තන් සඳහා ඇස් කණ්ණාඩි 26812ක් බෙදා දීමට කටයුතු කර ඇත.
ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඇස් පරීක්ෂාකොට අඩු ආදායම්ලාභී පවුල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් දුර සහ ළඟ පෙනුම පැහැදිලි කරන උසස් තත්ත්වයේ ඇස් කණ්ණාඩි සකසා දීම සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අක්ෂි රෝගවලින් ආරක්ෂා වීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය විසින් දිවයිනපුරා පැවැත්වීමට බලාපොරොත්තු වන සිසු නේත්‍රාලෝක වැඩසටහන් මාලාව යටතේ මේ වන විට වැඩසටහන් 12ක් සිදුකොට ඇත.
වී පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2889 දෙනෙකුගේ ඇස් පරීක්ෂා කරමින් දුර සහ ළඟ පෙනුම වර්ධනය කරන උසස් තත්ත්වයේ ඇස් කණ්ණාඩි 375ක් ලබා දීමට කටයුතු කර ඇත. ස්ථාන මාලාව සඳහා සුදුසු පාසල් තෝරා ගැනීම AA දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා සිදු කරනු ලැබේ. ජාලය විසින් සංවිධානය කරනු ලබන මනුසත් දෙරණ ව්‍යාපෘතිය හා එක්ව ලංකාවේ දුෂ්කර පළාත්වල සිදු කෙරෙන වෛද්‍ය සහ වකුගඩු සායනයන්ට සමගාමීව ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ සහභාගිත්වයෙන් ඇස් පරීක්ෂා කර බලා නොමිලේ ඇස් කණ්ණාඩි බෙදාදීමේ හා පොරොන්දු පත්‍ර අත්සන් කිරීමේ වැඩසටහන් සිදු කරනු ලැබේ.
වකවානුව තුළදී ශ්‍රී ලංකා අක්ෂිධාන සංගමයේ සහභාගිත්වයෙන් දෙරණ නාලිකාව හා එක්ව අක්ෂිසායන 14ක් පවත්වමින් ඇස් කණ්ණාඩි අවශ්‍ය තැනැත්තන් සඳහා ඇස් කණ්ණාඩි 6490ක් ලබා දීමට කටයුතු කර ඇත. සස් අධ්‍යාපන ආයතනය, සිප්ලා ආයතනය සහ ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ අනුග්‍රහක දායකත්වය ලබා දෙනවා. වෛද්‍ය සායනයට සමගාමීව ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ මගින් විශේෂ අක්ෂි පරීක්ෂාවක් සිදු කර නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමත් සිදු කරනවා. අමතරව ඉදිරි වර්ෂයේදී ඇස් බැංකුවට ලැබෙන ඇස්වල රුධිර පරීක්ෂණ වාර්තා ලබා ගැනීම සඳහා අංග සම්පූර්ණ රුධිර පර්යේෂණාගාරයක් පිහිටුවීමට කටයුතු යොදා ඇති අතර මේ වන විට එහි මූලික කටයුතු ආරම්භා ඇත. නිර්දේශයේ පරිදි පටක බැංකුව පිහිටි ගොඩනැගිල්ල කඩා ඉවත් කොට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමටද නියමිතය. සිට කොළඹ ජාතික අක්ෂි රෝහලෙන් ඇසේ සුද ඉවත් කර ගැනීමේ ශල්‍ය කර්ම සිදු කරවා ගැනීම සඳහා පැමිණෙන අඩු ආදායම් ලාභී රෝගීන් වෙනුවෙන් මාසකට ඇසේ සුද ඉවත් කොට යොදනු ලබන අක්ෂි කාච 100 බැගින් නොමිලේ ලබා දීමේ ව්‍යාපෘතියක්ද ඇරඹීමට නියමිතය. අක්ෂි කාච නොමැතිවීම හේතුවෙන් දිගු කලක් ජාතික අක්ෂි රෝහලේ පොරොත්තු ලේඛනවල රැඳී නොසිට ඉක්මනින් එම රෝගීන්ගේ පෙනුම යථා තත්ත්වයට පත් කරවා දීම මෙම ව්‍යාපෘතියේ අනුයි.